ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදේශ ගමන් පළපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබා ගැනීම පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. බොහෝ ගැටලු ආව කතානායකතුමනි මේ වාර්තාව අපි සකස් කරනකොට. මහලේකම් තුමියව මගේ විරෝධය මත කාර්ක සභාවට කැඳවීමක් පවා සිද්ධ වුණා. සමහර අවස්ථාවලදී කාර්ක සභාවේ සභාපතිවරයා සමච්චලයට ලක්වන විදිහට සමහර නිලධාරීන් වැඩ කරා. මෙන්න වාර්තාවේ සයිස් එක. මේක පිටු 1000ක් විතර ඇති. කිසිම දෙයක් වසන් කරන්න අවශ්‍ය නැහැ. මේ VFS කියන ආයතනයට මේක දුන්නා කියලා කිව්වට ප්‍රයිම් කොන්ට්‍රැක්ට් කියන්නේ වෙන ආයතනයක්. ඒ කියන්නේ මේක තරඟකාරී ලාංසික ඇඳුමක් කරානම් අපිට ඩොලර් 18.50ක් ගෙවන්න වෙනවා සර්විස් ෆී හැටියට, තවත් ඩොලර් 7.27ක් ගෙවන්න වෙනවා කන්වීනියන්ස් ෆී හැටියට, ඩොලර් 25ක ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒක ඊට වඩා අඩු කරගන්න තිබුණා කියන එක තමයි කාර්ක සභාවේ මතය වුණේ. මානව හිමිකම් නඩු විතරක් 200කට වැඩිය තියෙනවා ශේෂාධිකරණයේ. සාමාන්‍ය පුතුමා දන්නවා මාස දෙකකින් ආලා ඉවර කරන්න ඕනේ. එතකොට මේ අහිංසක මිනිසුන්ගේ ඉල්ලීමේ තියෙන්නේ තව අභියාචන අධිකරණයට විනිශ්චයකරු 5 දෙනෙක් පත් කරන්න ඕනේ. එතකොට ඒකපත් කරන්නෙත් නැහැ. එතකොට ඊළඟට උඩ තියෙනවා ශේෂාධිකරණය අර දුන්න තහනම් නියෝගයේ එක දෙන්නෙක් පත් කරගන්න බැරුව ඉන්නවා ශේෂාධිකරණයට. මේක මේ රටේ ජස්ටිස් සිස්ටම් එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා පාර්ලිමේන්තුවේ කථානායකතුමා විදිහටත්, ව්‍යවස්ථාදායක සභාවේ නායකයා විදිහටත් ඔබතුමාව වළක්වලා තියෙනවා නම් කිසියම් වූ කාරණයකින් ඇයි බැරි මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාට ප්‍රකාශයක් කරලා මේ වැඩපිළිල නතර කරලා ඔබතුමාගේ වැඩ කටයුතු කරගෙන යන්න? මොකද ඒක ඔබතුමාට ඒ බලය තියෙන්නේ. විනිශ්චයකරු පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් නෙමෙයි. ව්‍යවස්ථාදායක සභාවේ වගකීම තියෙන්නේ මේ පත්වීම අනුමත කිරීම හෝ නොකිරීම පමණයි. පත් කිරීම කරන්න ඕනේ ජනාධිපතිතුමාට. එතෙන්ටත් ඔය තහනම් නියෝගය තියෙනවා දැනට. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් එතුමා මොකක් හරි පියවරක් ගන්නෙ ගතගෙන අපිට පත් කරලා එව්වොත් අනුමත කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාවේ කටයුත්තක්. දැන් අද වෙලා තින්නේ මේ නියෝගය නිසා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාරතුමා අර වෙනගෙන පත් කරන්න. දැන් පුරප්පාඩු කීයක් තියෙනවද? එතකොට එතෙන්ට පුරප්පාඩු වලට එක්ක නීතිපතියකින් එන්න ඕනේ. එහෙම නැත්නම් අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව උඩට එන්න ඕනේ. ඒක නවත්තලා ඊළඟට අභියාචනාධිකරණ විනිශ්චයකාරු පත් කරන්න බැරි වෙනකොට පහක් පුරප්පාඩු. පහල මහාධිකරණයෙන් උඩට එන්නෙත් නැහැ. නීතිපතියකින් එන්න විදිහකුත් නැහැ. ඒ තීන සම්ප්‍රදායන් සියල්ලම දැන් මෙතන නැවතිලා තියෙනවා. මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක නිරවුල් කරලා දෙන්නයි කියලා. නැත්තම් මේක අවසාන වශයෙන් කාටද විඳිතුව වෙන්නේ? මේ රටේ ජනතාව. අද වර්තමානයේ තවමත් ගත්තාම අපේ රටේ ක්‍රීඩාව දවසින් දවස වලපල්ලට යන තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේ කියන්නේ ක්‍රිකට් තරඟ පැවතු දුනත් මං හිතන්නේ මේ පරිපාලනය කරන අයයි ක්‍රීඩා සෙල්ලම් කරන අයයි හැමදාම දිනු. මේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙනා වූ සුවිශාල වූ වරප්‍රසාද ප්‍රමාණය නැත්තම් මුදල් කන්දරාව හරහා මෙරටේ විශාල දූෂණයකට පාර කැපෙමින් තියෙනවා. අපි කිව්වම විගණකාධිපති වාර්තාවේ තියෙන දොස්වලට උත්තර හොයලා ක්‍රිකට් ආයතනය නිවර්දි කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න කියලා. වටපිටාව හදන එක නෙමෙයි කරේ, අපිට විරුද්ධව අධිකරණයට ගිහලා නඩු දාලා තියෙනවා. මේ වෙනකොට රාජ්‍ය අමාත්‍යතුමනි 4. මේ නඩු 4ටම වියදම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. හේෂවිතානගේව කටවහල්ලා නවත්තලා දාන්න මිලියන 10කට වැඩිය නීතිඥවරුන්ට ගෙවන. උතර මිලියන 10න් රටේ පාසල් ක්‍රීඩාව නංවන්. අපේ වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාව නංවන්න කොච්චර පාසල් ප්‍රමාණය උදව් කරන්න පුළුවන්ද? පෞද්ගිය T20 තරඟාවලියේ තෝරගත්තේ නැති ක්‍රීඩකයෝ අද මොකද වෙලා තියෙන්නේ? අද කුසල් ජනිත් ගහනකොට ඇඬෙන්නේ නැති. අද චන්දිමාල්ලා ගහනකොට ඇඬෙන්නේ නැති. චන්දිමාල්ලා කුසල් ජනිත්ලා ගෙදර තියලා හරේ ගිහිල්ලි වෙලා තමන්ගේ ටීම් එක අරගෙන CCC ටීම් එක අරන් ගිහිල් ඉවර වෙලා ගාලා ඒ කට්ටියගේ අතල් දාලා මේ රටේ ක්‍රිකට් විනාශ කරපුවට මම දැක්ක හරිම් ප්‍රනාන්දු ඇමතුමත් කියනවා මේ කට්ටියට එහෙම චෝදනාවක් තියෙනවා නම් මම අයින් වෙනවා කියලා. ඔය දැන් ඔප්පු වෙලා තියෙන්නේ ගිහිල් ඉවරලා බාල් නටපු හැටි. ක්‍රිකට් වෙන්න පුළුවන්, පාපන්දු වෙන්න පුළුවන්. මේ හැම අයටම තියෙනවා වගකීම. මේ හැම ක්‍රීඩකෙකුටම තියෙනවා වගවීමක්. අපි වගවීම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයෙන් පමණක් නෙමෙයි. සමහරවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරගත්තත් පාලක මණ්ඩලය පමණක් නෙමෙයි, සිලෙක්ෂන් කමිටේක පමණක් නෙමෙයි, පුහුණුකරුවන් පමණක් නෙමෙයි. මේ වගවීම තියෙන්න ඕනේ හැම ක්‍රීඩකෙකින්.